සිරිලිය පදනමට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්ෂගේ පරිහරණයට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද ප්‍රකාශයක් ලබා දීම සඳහා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැය පහක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටි බව අප වාර්තාකරු පැවසුවා. අද උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවට තිබූ තත්ත්වයයි මේ. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ බාලපොත් රෝහිත රාජපක්ෂ මහතාද අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසියට කැඳවා තිබුණා. ඒ චීනයේදී කක්ෂගත කළ සුප්‍රීම් සැට් එක නැමැති චන්ද්‍රිකාව හා අදාළ ව්‍යාපෘති සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. මුලින්ම සැටලයිට් එක තියෙන කොහොමද කියලා මම ඒකට යන පැහැදිලි කරලා දුන්නා. මේක මේ අත්කාචයකින් අහස දිහා බලලා අපේ සමහර ඇමතිවරු කියනවා වගේ හොයාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් මේකට යහනවා මේ ආයතනය ඇයි බිස්නස් පර්පසස් එකකට දැම්මේ කියලා. ඉතින් පිටරට ව්‍යාපාර ලංකාවට ගේන එක තමයි අපිට තියෙන, ඒ කියන්නේ මම හිතන්නේ අපිට කළ යුතු දේ. ඇත්තටම ශ්‍රී ලංකාවේ රුපියලක්වත් වියදම් වෙලා නැහැ මේකට. මෙතන ලංකාවට මුදල් ඇවිල්ලත් නැහැ, ලංකාවේ මුදල් පිට වෙලත් නැහැ. මේක සිංගප්පූරුවේ ඉන්වෙස්ටර් කෙනෙක් තමයි ඉන්වෙස්ට් කළා. කෙරීම ඩිරෙක්ට්ලි චයිනා සමාගමකුත් සමග සම්බන්ධ වෙලා මේ වැඩේ කරේ තියෙන්නේ. දැන් අම්මව කියනවා CID එක. මොකටද? සාධුරින්ගේ ආදිනේ සම්බන්ධව සැලසුම් කරයි කියලා කියනවා. මේ ආණ්ඩුවේ අක්‍රමිකතාවයන් වහගන්න බැඳුම් අපිට ප්‍රශ්න කරලා අපුව හිරේදි ලංගුවේ දාලා මේව වහගන්න පුළුවන් කියලා කරන ආණ්ඩුව වැරදි. අපි ආණ්ඩුවේ නායකයන්ට කියන්නේ අපේ පවුලේ පස් දෙනාම හිරේ දැම්මත් ඔබතුමාලගේ ආණ්ඩුව ගෙදර යවන සතර මේ රටේ ජනතාව අරගෙන යනවා. මේ අතර ප්‍රකාශයක් ලබා ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතා හිට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. එමනම් කියලා නැහැ, තද්දින් කෙනෙක් කියලා නැහැ. හැඳින්ුවේ වාහනයක පාට මාරු වීම ගැන තමයි මේකෙන් ඉන්නලා තියෙන්නේ. අද අම්මාවම අහගන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා.